අදාපි හදමු සූඩියෝ මාළු බදලා ඒ වයින් සම්බෝලයක්. මුලින්ම අපිට ඕනි වෙනවා සූඩියෝ මාළු. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට අරගන්න. මාළු තෝරද්දී මෙන්න මේ වගේ කරමල රතු පාටට තියෙනවද කියලා බලන්න. මොකද අයිස් වල දාලා පරණ වෙච්ච මාළුන්ගේ මෙහෙම රතු පාටට තියෙන්නේ නැති නිසා. මාළු ටික මේ විදිහට කපලා හොඳට සෝදලා අරගන්න. දැන් අපි මේකට එකතු කරනවා කහ කුඩු ටිකක්, ගම් මිරිස් කුඩු ටිකක්, මිරිස් කුඩු ටිකක් සහ ලුණු කුඩු. ඊට පස්සේ අපි මේක හොඳට අතින් කලවම් කරලා මේක වහලා පැය භාගයක් විතර තියලා තියනවා. සූඩයෝ සාලයෝ වගේ පුංචි මාළු පුංචි වුණාට අපේ ශරීරයට ඒ වයින් ගොඩක් ප්‍රයෝජන තියෙනවා. විශේෂයෙන්ම ඔමේගා 3 ෆැටි ඇසිඩ්. මේ වයින් අපේ හදවතේ සහ මොළයේ නිරෝගීකම වැඩි දියුණු කරනවා. ඔමේගා 3 වලට අමතරව මේ පුංචි මාළුන්ගෙන් ප්‍රෝටීන් හැමත් අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ හේතුවෙන් අපේ මාංශ පේශී අලුත් වෙරියා කිරීම සහ පටක වර්ධනය කිරීම සිදු වෙනවා. ඊළඟට අපි ෆ්‍රයින් පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වුණාම තෙල් ටිකක් දාගමු. හොඳයි, මුලින්ම අපි මාළු බෙදගන්න කලින් අපේ මාළු සම්බෝලට ඕනි කරන වියලි මිරිස් කරල් ටික බෙදගෙන ඉන්නේ. ඉතින් වියලි මිරිස් කරල් වලට ලුණු ටිකක් දාලා වතුර චූට්ටකුත් දාලා ඒක ටිකක් ලුණු වතුර පිඹින්න විනාඩි 10ක් විතර තිබ්බට පස්සේ තමයි අපි ඒ ලුණු වතුර දේවලා අරගෙන මෙන්න මෙහෙම බෙදගන්න ඕනේ. ඊළඟට අපි මාළු ටික එකට ඇලෙන්නේ නැති වෙන්න වෙන මේ විදිහට දාගෙන බදගමු. හොඳයි, දැන් මාළු වල ඒ පැත්ත බැදිලා ඉවර නිසා අපි ඒක අනිත් පැත්තට හරව ගමු. මේ මාළු බෙදගත්තේ ඔයාලට මෙන්න මේ වගේ non-stick ෆ්‍රයින් පෑන් එකක් තිබ්බනම් වැඩේ ගොඩක් පහසුයි. ඒ මොකද දන්නවද? අපිට මේකට ගොඩක් තෙල් යන්නෙත් නැහැ. ඒ වගේම තමයි මේකේ මාළු ඇලෙන්නෙත් නැහැ. හරිම ලේසියෙන් තෙල් ටිකක් පාවිච්චි කරලා අපිට මාළු ටික බෙදගන්න පුළුවන්.
හොඳයි. අපේ බැදපු මාළු සම්බෝලෙට අවශ්‍ය කරන අනිත් දේවල් ටික දැන් අපි ලැහස්ති කරගමු. මෙතන මම අරගෙන තියෙනවා බීලූණු ගෙඩියක්. ඒ වගේම තමයි රතුපාට මිරිස් කරත්. රතුපාට නැත්නම් කොළපාට මිරිස් හරි කමක් නැහැ. මෙතන මම කරල් 3ක් අරගෙන තියෙනවා. කරල් 3ක් ගත්තට මම අපේ සම්බෝලෙට කපලා දාන්නේ එක කරලක්. ඊට පස්සේ අපිට ඕනි වෙනවා දෙහි. ඔයාලා කැමති නම් මේකට තක්කාලි ගෙඩියක් එහෙමත් දාගන්න පුළුවන්. දැන් අපි බැදගත්තු මාළු වල කටු මෙන්න මේ විදිහට ඉවත් කරගමු. කටු ඉවත් කරන ගමන් මාළු මෙන්න මේ වගේ පුංචි කෑලි වලට කඩාගමු. හොඳයි අපි පොඩි බෝල් එකක් අරගෙන ආන් ඒකට අපි මුලදී කපාගත්ත රට ලුණු අමු මිරිස් කරල් ටික ඒකට දාගමු. ඊට පස්සේ අපි තේ බැදගත්ත වියලි මිරිස් කරල් ටිකත් ඒකට දාගෙන ලුණු කුඩු ටිකකුත් එකතු කරලා හොඳින් අතින් පොඩි කරන ගමන් අපි මේක කලවම් කරගමු. මතක තියාගන්න අපි මේකට දෙහි දාන්න කලින් තමයි මේක කරගන්න ඕනේ. මොකද දෙහි දැම්මොත් මේ බැදගත්ත වේලිච්ච මිරිස් කරල් ටික අපිට පොඩි කරගන්න අමාරුයි. ඊට පස්සේ තමයි අපි දෙහි ඇඹුල් මේකට එකතු කරගන්නේ. හොඳයි අපි ඒක හොඳින් කලවම් කරලා ඉවර වුණාට පස්සේ ලුණු සම්බෝලෙන් චුට්ටක් කාලා බලන්න ලුණු ඇඹුල් එහෙම කොහොමද කියලා. හැබැයි ඔයා මේකත් අමතක කරන්න එපා. ඒ මොකද දන්නවද? මුලින් අපි මාළු බැද ගන්න කලින් අපි ඒකට ලුණු එකතු කරගත්තනේ. ඉතින් ඒ නිසා මාළු වලට අවශ්‍ය ලුණු ප්‍රමාණය මාළු වල තියෙනවා. දැන් අපි මෙතනදී එකතු කරගන්න ඕනේ මේ ලුණු සම්බෝලෙට අවශ්‍ය කරන ලුණු ප්‍රමාණය විතරයි. හොඳද? ඊට පස්සේ අපි මේක හොඳින් අතින් කලවම් කරලා අපේ බැදගත්ත මාළු කැබලි ටික මෙන්න මේ ලුණු සම්බෝලෙට එකතු කරලා ටිකක් හොඳට කලවම් කරනවා. ඊට පස්සේ අපිට පුළුවන් රසම රස බැදගත්ත සෝඩියම් මාළු සම්බෝලේ රස බලන්න. හොඳයි එහෙනම් තවත් අලුත් රෙසිපීස් අරගෙන මං ඔයාලව මුණගැහෙන්න ආයෙමත් එන්නම්. අමතක නොකර මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම ඉදිරියේදී දාන වීඩියෝස් මිස් නොකර බලාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.